පසුගිකාලේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩගෙන වගේම ක්‍රීඩකයන්ගේ බඩ ගැනත් ඇහුනේ ඒ තරම් හොඳ කතා නෙමෙයි. ක්‍රීඩකයෝ වැඩ පෙන්නන්නේ නැති වුනහම බඩ ගැන කතා කරනවා වැඩි වුණා. වැඩ පෙන්නනවා නම් බඩ ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා පෙන්නපු ක්‍රීඩකයෝ කීප දෙනෙක්ම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඉඳලා තියෙනවා. වැඩවලට බඩ බාධාවක් කරගත්තේ නැති මාලිංගගේ බඩ ගැන පසුගිය කාලේ විවිධ දේවල් කතා වුණා. මේ දේවල් ගැන මහල පසුගිය දවසක අදහස් දක්වලා තිබුණා. ඒ එංගලන්තය පරාද කරලා ශ්‍රී ලංකාව ලෝක කුසලානේ පෙරලියක් කළාට පස්සේ මේ තරගාවලියේ මාලිංග කඩලු හතරක් ගන්නත් සමත් වුණා. කතා කරන්න ඕන මාලිංගගේ සික්ස් පැක් තියෙනවද නැද්ද කියන දේ ගැන නෙවෙයි, ඔහුගේ හැකියාව ගැන. මාලි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දැන් කාලයක ඉඳලා ඔහුගේ උපරිමය දීලා තියෙනවා. ඇත්තටම මේ ලෝක කුසලානේදී ශ්‍රී ලංකාව අවශ්‍ය වෙනස කරන්න මාලිංගට පුළුවන් වුණ එක ගැන ගොඩක් සතුටුයි. මහල කියන්නේ බිග් ප්ලේයර්ලා අමාරු තරඟවල වැඩියෙන් සාර්ථක වෙනවා කියලා. බිග් ප්ලේයර්ස්ලා කොහොමත් අමාරු තරඟවල හොඳට වැඩ පෙන්නනවා. එංගලන්තයේ එක තරගයේ ඒදී මාලිංග පෙන්නවා. එදා රූඩ්ගේ කඩුල්ලයි බට්ලගේ කඩුල්ලයි ඒ අවස්ථාවේ නොගත්තනම් අපිට කතා කරන්න වෙන්නේ වෙන කතාවක්. එංගලන්තයේ එක තරගෙන් පස්සේ ලංකාවට දොරක් හැරෙන කියලා තමයි මහල කියන්නේ. ශ්‍රී ලංකාව පැත්තෙන් බැලුවම ඒක විශිෂ්ට ජයග්‍රහණයක්. ලෝක කුසලානේ ඉදිරි ගමනට දොර හැරුණු ජයග්‍රහණයක් තමයි ඒ ජයග්‍රහණය. මහල කියන්නේ ඉදිරි දවස් කීපේ ප්‍රධාන කණ්ඩායම් ලකුණු අහිමි කරගන්න දවස් ටික වෙන්න පුළුවන් කියලා. ඉස්සරහ දවස් ටික වෙද්දී ලකුණු සටහනේ ඉස්සරහම ඉන්න කණ්ඩායම් තරඟවදින තරඟ තියෙනවා. ඒ කියන්නේ ඒ සමහර කණ්ඩායම් වලට පරදින්න වෙනවා. එතෙන්දී ඔවුන්ට ලකුණු අහිමි වෙද්දී ශ්‍රී ලංකාව බංගලාදේශයේ කොදිව වගේ කණ්ඩායම් වලට ඉස්සරහට එන්න අවස්ථාවකුත් හැදෙනවා. ඒ තමයි මහලගේ අදහස. ඇත්තට මහල කියනවා වගේ වැඩ තියෙනවා නම් බඩගෙන බලන්න ඕන නැද්ද? බඩ තියෙනවා නම් වැඩ තිබුණත් කමක් නැද්ද? ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් විදිහට දාන්න. මේ වෙන වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්මක subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නම් දෙස්සපිරි තවත් අලුත් වීඩියෝකින් අමතරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.